सब दावा सके वादरनीय दुबे पुते और नीति गदाते हैं मनंग अब सामान्य वेलाई ने तुरंत श्रेणी करते विषय अर्थे तवात एक पाठ मक इधरी टे गमन कराना अदा आपे पाठ में तमाम पुते आपे एक अलसनी पाठ में थेमा वर दिशा आ मुखादा पे पाठ में दिशा दिशा के लिए आलू है मीना तो ऐलाटे हाँ නෑ නේද හා හරි කමන්නෑ ඒ කාරණා හිටියා දිශා කියලා යාළුවෝ දැන් කාලේ නම් ඔන්න ඒ වගේ නම් නෙවෙයි තියෙන්නේ දිශාපට යාළුවෝ නෑ දිශා කියලා කියන්නේ මොකක්ද කියලා අපි තාම දන්නේ නෑනේ අපි හඳුනා ගන්න තමයි සෝදානම් වෙන්නේ මුලින්ම දිශා ආඳුන්ලා දෙන්න ඉස්සෙල්ලා මම මුලින්ම ආරාධනාවක් කරන්න පොඩි සෙල්ලමක් කරන්න ඔයාලට හැබැයි සෙල්ලම කරන්න බෑ අපිට වාඩි වෙලා දුවේ පුතේ ෂොට්ටක් නැගිටින්න වෙනවා හිට ගන්න වෙනවා කොකෙලින් හිට ගන්න බලන්න එහෙමනම් මම පොංචි විධාන කීපයක් දෙන්නයි හදන්නේ ඔයාලා මේ විධාන වලට අවනතව කටයුතු කරන්න ඕන හරිද අපි එහෙනම් මුලින්ම බලමු ඉදිරියට පියවර දෙකක් එන්න ඉදිරියට පියවර දෙකක් එන්න බලමු බලන්න हाँ फोटो आप आयें करवाड़ी मेरा फोटो चुट्टा खाएं कर आप पड़ी अभियोगे फोटो एनी सा मम बला कमी आप हमें हारे आए मुल पटांगा दिरीयर पियवर दिखा एन एक देख ඉහලට ඔසවන්න අත් ඉහලට ඔසවන්න හරි ඔහොමම ඉන්න මම වෙනස් කරන්න කියන කම වෙනස් කරන්න බෑ මම තව කිව්වේ නැහැ වෙනස් කරන්න කියලා ඉහලට ඔසවන්න ඕන අත් ඉහලට ඔසවන්න අත් පහලට දමන්න අත් පහලට දමන්න එක වටයක් කරකෙන්න एक वारा उड पानी न आप पड़ी तूना गासान न हारे बहुत मोहन्दा है बहुत मोहन्दा है बहुत माफूरूई अभी तावे काट करो मुझे बनान हाँ उपदेश पेरी पैदी में कोई वागे दिखा बनान न आये मत काट करो मु ඉදිරියට එක් පියවරක් එන්න. හරි වැඩේ ගන්න ළමයි ඔක්කොටම මේ මොනවා හරි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා වගේ එන්න කියලා කිව්වට මට එන්න එනවා පේන්නේ නැහැ. ආ අපි බලමු බලන්න. පිරිමි ළමයෙක් වරන් බලමුකෝ අපි. හරි. සිහස් පොඩ්ඩක් පිටිපස්සට වෙලා හිටගන්න. මම බලනවා. අවෝ ඔය උඩින් අත උසන්ගෙන ඇදී අපි මම බලාගෙන ඉන්නේ. ආ එක්කෙනෙක් දිහා විතරක් මේ බලාගෙන ඉන්නේ. ආ පවනි සසන්ලි ආයෝනි දමිදු ආ චානුදි ඔක්කොමල දිහා බලාගෙන ඉන්නේ ආ හරි එක් පියවරක් ඉදිරියට පැමිණෙන්න හොඳයි පියවර පහක් පසපසට ගමන් කරන්න හරි පියවර දෙකක් ඉදිරියට පැමිණෙන්න දෙවරක් උඩ පනින්න හොඳයි අත් දෙක එක් වටයක් කරකවන්න හරි තනි කකුලෙන් හිට ගන්න නැවත කකුල් දෙකෙන්ම සිට ගන්න. ඉන රවුමක් කරකවන්න. හොඳයි.
අත් පොඩි දෙකක් ගසන්න. හොඳයි හොඳයි බොහොම හොඳයි. ඔන්නේ නම් ඔයාලා හොඳට උපදෙස් පිළිපදින්න දැන ළමයි බව මට පැහැදිලි කරා. හැමෝම බොහොම හොඳයි. හරි. දැන් ඔන්න අපි මේ කියපු දේවල් ඔක්කොම ඔයාලා කරන්න දැනගෙන හිටියානේ. දැන් මට පෙන්නන්න දුවේ පුතේ ඔයාලා බත් කන අත ඉහළට උස්සලා. ඔයාලා බත් කන අත ඉහළට උස්සන්න බලන්න බත් කන අත. ඔන්න මේ මට සමහර ළමයි නම් වෙනත් අතිකනොත් නේද? අපි සාමාන්‍යයෙන් බත් කන්නේ නේද? එක අතකින් ඒ වගේම වැසිකිළියාවෙන් පසු වැඩ සිදු කරගන්නේ වෙනත් අතකින් නේද? ඒ නිසා වැසිකිළි ගිහින් වැඩ කරගන්න අතින් බත් කන්නේ නැහැ අපි. ඒ නිසා මට වෙනත් අත පෙන්නොත් එහෙම ඔන්න හරි වැඩේ වෙන්නේ. ඔයාලා වැරදි අතක් භාවිතා කරොත් එහෙම හරි ගැටලුවක් වෙනවා නේද? බත් කන අත, බත් කන අත. දැන් හොඳට බලන්න ඔයාලයි මායි මෙහෙම මෙහෙම හිටගෙන ඉන්නවා මූණට මූණ බලාගෙන. හැබැයි මං උස්සලා තියෙන්නේ මේ පැත්තේ අත. ආයාලා උස්සලා තියෙන්නේ මේ පැත්තේ අත නේද? හරි. දැන් සමහර ළමයි මට පේනවා මම මේ පැත්ත ඔසවපු ගමන් ඔයාලත් මගේ මේ පැත්ත දිහා බලාගෙන මේ පැත්තේ මත ඉස්සුවා. සමහර ළමයි එහෙමත් කරා. හැබැයි පුතේ ඔයාලා බත් කන අත ඔයාලා දන්නවද? දැන් අම්මලා නෙමෙයි බත් කවන්නේ නේද? ඔයාලා දැන් තනියම බත් කන ළමයි. අකුරු ලියන අත උස්සන්න කියලා කියන්න බෑ මට. මොකද අකුරු ලියන්න භාවිතා කරනවා සමහර ළමයි ඔය වැසිකිළි ගිහින් වැඩ කරගන්න අත නේද? ඒ කියන්නේ මොන අතද? වම් අත නේ. ඒ නිසා සමහර ළමයි අත් අකුරු ලියවීම සඳහා මේ වම් අත පාවිච්චි කරනවානේ. ඒ නිසා මම මේව කියලා කියන බත් කන්නේ නම් අනිවාර්යයෙන්ම දකුණු අතින්ම තමයි. එහෙනම් බත් කන අතට පුතේ අපි කියනවා මොන අත කියලාද? දකුණු අත. දකුණු අත මොන අතද? දකුණු අත. එතකොට එහෙනම් බත් කන අත දකුණු අත නා. අනිත් අත මොකද්ද? ඔය වැසිකිළි ගිහින් වැඩ කරගන්න අත වම් අත නේද? ඒකට කියනවා වම් අත කියලා. දැන් මේ අත් දෙක මේක වගේ කොහෙවත් වම දකුණ කියලා ලියලා නැහනේ නේ? වම දකුණ කියලා කොහෙවත් ලියලා නැහැ. එහෙනම් දැන් මොකද කරන්නේ? අපිට ගොඩාක්ම පුරුදු වත දකුණු වතනේ නේද? මොනවා හරි කියපු ගම කරගන්න ඉක්මනටම ඉස්සරහට එන්න දකුණු වත. ඒ කියන්නේ අපේ ළමයිට හුරු වත. හැබැයි ඉතින් ඔය වම් අතින් අකුරු ලියන ළමයිට නම් හුරු වත වම් අත. එයාලට ඉතින් මේ බත් කන අත තමයි පාවිච්චි කරන්න වෙන්නේ. දකුණු අත තමයි දැන් අපි හඳුන ගන්න එන්නේ. මංගාව දෙනා ලේසුවක්. දැන් පුතාලා ගාවත් දෙනා ලේසුවක් නේද? දැන් ඔන්න මම මේ ලේන්සුව ගැට ගහ ගන්නවා මගේ දකුණු අතේ. ඒ කියන්නේ මොනවද? බත් කන අතේ. හරි. ඔන්න එහෙමනම් තනියම මේක ඔයාලට කරගන්න අමාරු නා. දෙමාපියන් පොඩ්ඩක් උදව් කරන්න කියන්න. ඔන්න මම ගැටයක් දාගත්තා. ලේන්සුවේ මගේ දකුණු අතට. හරි. එහෙනම් පුතාලත් බලන්න දැන් දකුණු අතට දාගන්න ලේන්සුව ගැට ගහ ගන්න බලන්න. අම්මලාට කියලා උදව් වරගන්න, තාත්තලාට කියලා උදව් වරගන්න බලන්න. හරි. දැන් මට ඔයාලගේත් පෙන්වන්න බලන්න. බලමු. ඔන්න තියෙනවා අපේ දකුණු අත. දැන් බලන්න තේරෙකෝ ලස්සනට වාඩි වෙන්න බලන්න කියලා හිත ගන්නකොට එහෙම නැත්තම්. හරි. දැන් ඔයාගේ දකුණු අත උස්සන්න පුතේ. දකුණු අත උස්සන්න. හරි. දකුණු අත ඉස්සුවා. හොඳයි. දැන් බලන්න ඔයාගේ මගේ තියෙන එකම පැත්ත දකුණු අත. බලන්නකො මගේ තියෙන පැත්තමද ඔයාගේ තියෙන දකුණු අත? නැහැ. හැබැයි ඔන්න මම ඔයාගේ පැත්තම වෙන මම මොකද දන්නවද? දැන් ඔන්න ටීචර් ඔයා බලාගෙන ඉන්නේ බෝඩ් එක දිහානේ නේද? බෝඩ් එක පැත්තටනේ ඇස් දෙක තියෙන්නේ. හැබැයි මගේ ඇස් දෙක තිබ්බේ බෝඩ් එක පැත්තටද? නැහැ. පුතා ඉන්න පැත්තට. තේනක විතරක් නෙමෙයි අපේ අනිත් ළමයි හැමෝමත් මේක හොඳට පැහැදිලි කරගන්න ඕන. දැන් පුතාලා දකුණු අත හැමෝම උස්සන්නකො. තේනක විතරක් නෙමෙයි හැමෝම දකුණු අත උස්සන්න. දැන් බලන්න ටීචර්ගේ අත තියෙන පැත්ත නෙමෙයි පුතාලා ගැත තියෙන්නේ. හරි වැඩේ නේද? ඔයාලා ගැත දැන් උස්සලා තියලා තියෙන මේ මගේ ටීචර්ගේ මේ පැත්තේ. ඇයි එහෙම වෙන්න හේතුව? අපි දෙගොල්ලෝ බලන් ඉන්න එක පැත්තක් නෙවෙයිනේ. අපි දෙගොල්ලෝ බලන් ඉන්නේ මූණට මූණ. ඔයාලා බලන් ඉන්න පැත්තට මාත් හැරෙනවා ඔන්නේ. ඔයාලා බලන් ඉන්නේ බෝඩ් එක පැත්තට, ඇස් දෙක තියෙන්නේ. ඔයාලා ගැස් දෙක තියෙන්නේ බෝඩ් එක පැත්තට. මගේ ඇස් දෙකත් ඔන්න බෝඩ් එක පැත්තට හැරෙවුවාම
දැන් හරිනේ ආ බයි කියලා අත වනාන බලන්න දකුණු අතේ ආ ඔන්න අත වනානේ දැන් අපි දෙකෝලංගෙම දකුණ එකම සමානයි එකම සමානයි හරි නේද හරි මේක දැන් හොඳට පැහැදිලි කරගන්න ඕනේ මොකද දන්නවද ප්‍රශ්න පත්‍රය අපේ යාළුවත් අපි ළඟට ඉස්සරහට එන්න ඔන්න ඔය වගේ දැන් ඔයාලා මන් දිහා බලගෙන මම ඔයාලා දිහා බලගෙන ඉන්නා වගේ තමයි අපිට මේ ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් පොත්වල යාළුවත් එනවා සමහරලාට අපේ මූණට මූණ බලාගෙන එතකොට වම දකුණු මාරු වෙන්න පුළුවන් ඒ නිසා අපි හොඳට පැහැදිලි කරගන්න ඕනේ මෝනට මෝන බලාගෙන ඉන්නකොට දෙන්නේ මොකද වෙන්නේ ආ වම දකුණ වෙනස් වෙනවා මාරු වෙනවා කියන එක ඕක අපි අභ්‍යාස කරනකොට බලමු හොඳද හරි එහෙනම් දැන් ඔයාලා නැගිටින්නකො ආයෙම නැගිටලා ආයෙ කරන්න තියෙනවා වැඩ ටිකක් ආ සෙල්ලම් කරන්න තියෙනවාද ගොඩක් හරි දැන් මට ඔයාලා උස්සලා පෙන්නන්න ඔයාලගේ දකුණු අත ඔස්සලා පෙන්නන්න හැමෝගෙම ඉස්සෙන්න ඕන දේන්සුව ඒක තමයි ආදේශ තව පොඩ්ඩෙන් දකුණු මම මාරු වෙනවා නේද ඔය ලේසුවකුත් ගැට ගැස්සෙව්වේ ඕකේ මේ දකුණ කියලාම අපිට හඳුන ගන්න ඕක දැන් ලේසුව ගැට ගහලත් ඔයාලට තාම මතක නැත්තම් අතේ හොඳට මේ පෑනක් අරගෙන ලියා ගන්න මේක තමයි දයන ලියා ගන්නකොට දකුණ කියලා හිතා ගන්න පේන්න ඇදල බලලා හරියා මේක තමයි දකුණ දැන් ලේසුව ගැට ගහලා සමහර ළමයි ඉස්සුවේ නැහැ හරියට නේද ඒක තමයි හරි හා හොඳයි හොඳයි දැන් නම් හැමෝම ඔස්සලා තියෙන දකුණු අත තමයි හරි හා දැන් දකුණු අත පහළට දාන්න හරි දැන් වම් අත උස්සලා පෙන්වන්න මට වම් අත ඒ කියන්නේ ලේසුවක් මොන ලේසුවක් තියෙනවද නැති අතද හරි දමිදු දැන් මං කිව්ව වම් අත උස්සන්න කියලා කකුල නම් උස්සන්න කියලා කිව්වේ නෑ දමිදු දැන් ඔයා උස්සගෙන ඉන්න වම් අතද ඈ ටීචර් දැන් කියලා තියෙන වම් අත උස්සන්න කියලා පුතේ දැන් ලේසර් බඳගස්ස දකුණු අතට එනවා වම් අත උස්සන්න කියලා මොනවාද දොස්සන්න ඕනේ ඒකනේ ලේසර් ගැට ගහලා නැති අත නේද හරි අනිත් ළමයි නම් හරි වගේ විතර මම දැන් මේ වැරදි ළමයි හොය හොයා යන්නේ වැරදි ළමයි හොය හොයා තමයි මම යන්නේ බලමු වැරදියට අත උස්සලා තියෙන කවුරු හරි ඉන්නවද කියලා හරි බලමු බලන්න ආයුනි බලන්න උස්සන්න වම් අත ඔකද මම මත කො ලේස් වලට ගහගත්ත මොන අතරද බලන්න ලේස් වලට ගහපුවත් පේනන්න මට කො ලේස් වල තියෙන අත ලේස් වක් නැද්ද අතේ ගැට ගැහුවේ නැද්ද ආයුනි හරි ලේස් වක් නැත්තම් පොතේ ඔයාගේ ගෙදර තියෙන පෑනක් හරි රෙදි පටියක් හරි වම දකුණ ඔන්න මාරු කරන් ගැට ගහලා තියෙන මං හිතන විදිහට ලේස් වක් ගැට ගහලා නැහනේ ඒක තමයි දැන් ඔන්න වම දකුණ මාරු වෙලා තියෙන්නේ අම්මට හරි තාත්තට හරි එන්න කියන්නකෝ එන්න කියලා ලේන්සුවක් ගැට ගහන්න කියන්නකෝ ආයුනි දකුණු අතට ලේන්සුවක් ගැට ගහන්න කියලා කියන්නකෝ නැත්තම් වැඩේ පැටලෙනවාද වරදිනවා මුලින්ම අපි දිශා පාඩමේ හඳුන ගන්න දින පුතේ වම දකුණ වම දකුණ හඳුනා ගැනීම හැකියාව ලබා ගන්න හරි ඔන්න වම්මත උස්සන්න කියලා කියද්දී ඔයාලා හැමෝගෙම ඔන්න ටීචර්ගේ වම්මත ඒ කියන්නේ ලේන්සුවක් නැති අත නේද ලේසුවක් නැති අත දැන් හැබැයි ඔයාලා මේ මගේ මේ පැත්ත අතන උස්සන් ඉන්නේ ඇයි එහෙම වෙන්නේ ඔයාලායි මයි බලන් ඉන්නේ එක පැත්තක් නෙමෙයි මූණට මූණ බලන් ඉන්නේ ඔන්න මම ඔයාලගේ පැත්ත හැරුණා දැන් වම් අත වනන්න බායි කියලා ටටා ටටා බායි කියලා වනන්න දැන් අපි දෙගොල්ල මත උස්සන් ඉන්නේ එකම පැත්තක් නේද දැන් අපේ අත් දෙක හරි නේද ඒක තමයි හරි බොහොම හොඳයි බොහොම හොඳයි එහෙනම් ඔන්න ඊළඟ ක්‍රියාකාරකම ඔහොම හිටගෙන ඉන්න හරි දැන් වම දකුණ අඳුනනවා හරි අත් දෙක මෙහෙම තියාගන්නකෝ අත් දෙක මෙහෙම තියාගන්නකෝ හරි මං කියනවා දකුණු අත පැත්තට හැරෙන්න කියලා දකුණු අත පැත්තට හැරෙන්න කො දකුණ මෙන්න මෙන්න කො දකුණු පැත්ත වනන්න මෙන්න හරි එහෙනම් මේ පැත්තට හැරෙන්න ඕනේ මම ඔන්න මේ පැත්තට හැරුණා දැන් පුතාල හැරෙන්නකො අන්න හොඳයි ඔයාලා හැරෙන්නේ මගේ අනෙත් පැත්තට ඇයි එහෙම වුනේ අපි දෙන මූණට මූණ බලාගෙන හිටියේ ඔන්න බලන්න තේචෝල වගේ හැරෙනවා ඔන්න දැන් මම ඔයාලා වගේ හිටියා නා දකුණු පැත්තට හැරෙන්න කියලා කිව්වේ ඔන්න දකුණු පැත්තට හැරෙන මගේ මේ අත පැත්තවලනේ ඔන්න හැරුණා දැන් හරිනේ දැන් හරිනේ ඔයාලා මයි දෙගොල්ලම ඇඟ වෙනස් කරනකොට ඔළුව පොඩ්ඩක් මේ පැත්තට හරවන්නේ දැන් හරිනේ ඔන්න ඔය දකුණු අත වනන්න බලන්න
හරි. ඔයාලට ඔන්න දකුණු අත ලේසරයට කරලා තියෙන අත දැන් තියෙන්නේ බෝඩ් එක පැත්තේ. ටීචර් බෝඩ් එක පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ. හැමෝගේම මෙහෙමද නේද? ආ ටීචර් බෝඩ් එක පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ තියෙන්නේ. හරි. එහෙනම් ආයමත් ඉස්සරහට හැරෙන්නකෝ. ආයෙත් ඉස්සරහට හැරෙන්න. හරි මමත් ඔයාලගේ පැත්තටම හැරෙනවා. දැන් ඔස්සන්න වම් අත. වම් අත කියලා කියන්නේ ලේන්සර ගැට ගහලා නැති අත. හරි. එහෙනම් දැන් වම් පැත්තට හැරෙන්න. ඔන වම් පැත්තට හැරුණා. දැන් හරිනේ. අපි දෙගොල්ලම එක පැත්තට ඇඟ හරවන්නකො බෙල්ල විතර මේ පැත්තට දාන්නකො. මං ඉන්න පැත්තට. හරි නේද පුතේ? ඇඟ ඕන අපේ තියනවා මේ පැත්තට. දැන් ඔන ලේන්සර ගැට ගහපොද තියෙන ඔයාලගේ බෝඩ් එක පැත්තේ නේද? දකුණු අත තියෙන බෝඩ් එක පැත්තේ. එහෙනම් ඔන වමට දකුණට හැරෙන්න දැන් දානවා. හරි. දැන් ඔන මම සෙල්ලම ෂොට්ටක් වෙනස් කරලා කරන්නයි හදන්නේ. ඉස්සලන්න පොඩක් අමාරු කරනවා. හොඳද? හරි. දැන් ආයෙ කෙලින් හිත ගන්න බලන්න. පොඩ්ඩක් පස්සට ගිහිල්ලා කෙලින් හිත ගන්න බලන්න. හරි. මම මේ උදාහරණය සදා තමයි ළමයෙකු ඉදිරියට ගන්නෙ. අනිත් ළමයිනුත් මේ එකම කරන්න ඕන. හොඳද? හොඳයි. ඔන්න එහෙමනම් පියවර දෙකක් ඉදිරියට පැමිණෙන්න. දකුණු අත ඔසවන්න. දකුණු පසට හැරෙන්න. හරි. තව පොඩ්ඩක් පැල්ලෙනවා නේද? මම අත පහළට දාන්න කියලා කිව්වේ නැත්තේ ඒක නිසා තමයි. ඔස්සලා තියෙන අත පැත්තටම තමයි හැරෙන්න ඕනේ නේ. ඔස්සලා තියෙන අත පැත්තටම තමයි හැරෙන්න ඕනේ. හරි. එක් පියවරක් ඉදිරියට යන්න. එක් පියවරක් ඉදිරියට යන්න. දැන් හැරලා තියෙන පැත්තටම. අන්න හොඳයි. හරි. හරි. දකුණු අත පහළට දාන්න. වම් අත හොසවන්න. වම් පැත්තට හැරෙන්න. වටයක්ම කරගන්න බෑ. වටයක්ම කරගන්න බෑ බෑ බෑ. ආයමත් හසිනි. හිටිය විදිහටම ඉන්න පුතා. හිටිය විදිහටම ඉන්න මේ පැත්ත බලාගෙන. හිටිය විදිහටම ඔන්න මේ පැත්ත බලාගන්න. හරි. වම් අත හොස්සන්න. හරි මේ පැත්තයි වම් පැත්ත. දැන් බෝඩ් එක තියෙන පැත්ත. හරි එහෙනම් ඔන්න වම් පැත්තට හැරෙන්න කිව්වම ඔන්න ආයෙත් බෝඩ් එක තියෙන පැත්තට දැන් වටයක්ම කරපුවාත් එහෙම නේද වම් පැත්තට දෙපාරක් හැරෙනවනේ ඔන්න හොඳයි එහෙනම් වම් අත පහළට දමන්න පසපසට පියවර තුනක් යන්න හැපෙන්න හැමපා හරි එක් පියවරක් ඉදිරියට පැමිණෙන්න වම් මත ඔසවන්න වම් පස බලන්න ඇඟම හරවන්න වම් පැත්තට හැරෙන්න රවුමක්ම යනවා රවුමක්ම යනවා බෑ 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 අසිනි රවුමක්ම යන්න බෑ පැත්තට හැරෙන්න කිව්වම පැත්ත විතරයි හරි වම් අත පහළට දමන්න දකුණු අත ඔසවන්න දකුණු පැත්තට හැරෙන්න. අන්න හරි. වවුමක්ම යන්නේ නැහැ. ඔන්න පැත්තට විතරයි හැරෙන්නේ. හරි හරි හරි. හැමෝම මේ පැත්ත බලාගන්න. දැන් හැමෝම මේ පැත්ත බලාගන්න. හිරුෂ. අපි හිරුෂට මේ පාර දෙමු අවස්ථාව. හිරුෂ මට මම දැක්කා දඩුව මැදිය යුතු වැරද්දක් කරනවා. හරි. හිරුෂ මට පේන ඔයාලා පිටිපස්සෙන් බෝඩ් එකකුයි පාපිසකුයි තියෙනවා. බෝනික්කවයි පාපිස්සයි ගන්න බලන්න අත් දෙකට මම කියන අත් දෙකට තමයි ගන්න ඕනේ. හරි පැන්ඩෙකුත් ඉන්නවනේ. එන බෝනික්කයි පැන්ඩයි ගන්නකො ඉස්සරහට මේ සුඩින් තියා ගන්නකො. හරි. මට දැන් ඔයා මේ සුඩින් ඔය දෙන්නව තියන්න. දකුණු අතට අර ගන්න බලන්න පැන්ඩව. වම් අතට ගන්න බලන්න බෝනික්කව. හරි දැන් මේ දෙන්නව තියාගෙන තමයි ඔයා යන්න වෙන්නේ ඒක තමයි ඔයාට දෙන සෙල්ලම හැමෝම මේ පැන්ඩවයි බෝනික්කවයි ඕනේ මම පැන්ඩවයි බෝනික්කවයි අරගෙන කරලා තව දකුණු හඳුන ගන්න හරි එහෙනම් හිරුෂ මට ඔයා හැරලා පෙන්නන්න වම් අත පැත්තට ඒ වමද ඈ ඒ වමද බෝනික්ක තියෙන්නේ කොහෙද
බෝනික ඉන්නේ වම් පැත්තේ. ආ වම් පැත්තේ හැරෙන්න එහෙනම්. බෝනික වතලා වම් පැත්තේ හැරෙන්න කියලා කම බෙල්ල විතරනේ මෑඟම හරවන්න පුතා. අන්න හරි. හරි. ආ තව පාරක් වම් පැත්තේ හැරෙන්න. දැන් වම් අත තියෙන බිත්තිය පැත්තේ. එහෙනම් බිත්තිය පැත්තේ තව පාරක් හැරෙන්න. වම් පැත්තේ බෝනික ඉන්නේ පැත්තට. ආ කො හැරෙන්න හැරෙන්න. හොඳට හැරෙන්න. අන්න දැන් ඔයා අපිට පිටිපස්ස තමයි පෙන්නන් ඉන්නේ නේද? හරියටම හරි. දැන් පියවර දෙකක් ඉදිරියට ගමන් කරන්න. පියවර දෙකක් ඉදිරියට ගමන් කරන්න හිරුෂ. ආ සෙටිය පෙරලා ගන්න එපා. හරි. ආ නැවත වම් පැත්තට හැරෙන්න. අහහ වම් පැත්ත වම් පැත්ත. බෝනික බෝනික ඉන්න පැත්ත. බෝනික අත ඉස්සරහට හරවන්න එපා. අත පැත්තට දාන්න පැත්තට. ආ අත පැත්තට දැන් ඔයා මගේ පැත්ත බලන්න එපා. අනිත් පැත්ත හැරලා හිට ගන්නකො. ආ දැන් වම් අත උස්සගෙන ඉන්නවා. වම් පැත්තට හැරෙන්න බලන්න හිරුෂ. හිරුෂ වම් පැත්තට හැරෙන්න. ඒ පැත්ත දකුණු පැත්ත. ඔව් වම් පැත්ත. ආ මේ පැත්ත පුතේ. වම් පැත්ත දැන් ඔන වම් පැත්ත මේ පැත්තනේ. හරි ආ දැන් බලා ගන්නකෝ. ආ හිරුෂ ඒක තමයි හොඳට බලා ගන්න ඕනේ නැත්තම් වැඩේ පැටලෙනවා. හරි. ඔන්න දැන් මම ඔයාලත් එක්කම කරනවා. හා ඔන්න දැන් මම ඔයාලා වගේ මේ පැත්ත බෝඩ් එක පැත්ත බලා ගන්න. හැමෝම නැගිටින්නකෝ. හැමෝම නැගිටින්නකෝ හිත ගන්නකෝ. හරි. හා දැන් ඔන්න අත උස්සන්න කියලා කිව්වා පුතේ ඉස්සරහට නෙමෙයි දාන්න ඕනේ පැත්තට. ආ අත තියෙන පැත්තට නේද? අපි ඉස්සරහට දාමුත් එහෙම යන්න හැරෙන්න පැත්තක් හොයා ගන්න බැරුව යනවනේ. හරි. ඔන්න දකුණු අත උස්සන්න. හරි. දැන් තියෙන මොන පැත්තටද දකුණ? මේ පැත්තට. නේද? මේ පැත්ත තමයි දකුණ තියන්නේ. දකුණට හැරෙන්න කියලා කිව්වහම ඔන්න අත දාන්න මේ පැත්තට. එහෙනම් හැරෙන්න ඕනේ මේ පැත්තට. නේද? ආ දකුණට හැරෙන්න කියලා කිව්වහම දකුණු අත තියෙන්නේ අපේ අත නේද? අත ඉස්සරහට මෙහෙම එන්නේ නැහනේ. ආ අත එහෙනම් තියෙන පැත්තට තමයි හැරෙන්න ඕනේ. දැන් ඔන්න බලන්න අපි බලන් ඉන්නේ මේ පැත්ත. හරි. දැන් අපේ වම තියෙන්නේ කොහෙද? වම මෙහෙට දාන්න එපා අත. මෙහෙ මෙහෙ නෙමෙයි වම තියෙන්නේ කොහෙද? මෙහෙ. නේද? බෝඩ් එක තියෙන පැත්තේ. අත තියෙන්නේ මේ පැත්තේනේ. අපේ අත හයි වෙලා තියෙන්නේ අපිට ඔන්න වම් අත පැත්ත. වම කියලා කියන්නේ මේ පැත්තට. එහෙනම් හැරෙන්න ඕනේ ආයෙමත් කොයි පැත්තටද? බෝඩ් එක පැත්තට. ආ හරි. අම්මව දැන් කියනවා ආයෙමත් වම් අත පැත්තට හැරෙන්න කියලා. එහෙනම් වම් අත කොහෙද තියෙන්නේ? මෙන්න මේ පැත්තේනේ. වම තියෙන්නේ මෙහෙ. ආ එහෙනම් මේ පැත්තට අත දැම්මා. ආ ඔන්න වම් පැත්තට හැරුණා. දැක්කද? හා ඔන්න ආයෙමත් වම් පැත්තට හැරෙන්න කියලා කිව්වා. කො වම? ආ ඔන්න තියෙනවා වම. මේක ඉස්සරහට දාන්න එපා පැත්තට. මෙන්න වම. හරි. ඔන්න වමට හැරෙනවා. ආ ඔන්න හැරුණා. දැන් ඔයාලා හැරෙන්න ඕනේ මගේ පැත්තටද? නැහැ. ඔයාලා මට අන්න පොන්සරා. හරි. පොන්සරා හැරලා දෙනවා. හරි. ඔයාලා හැරෙන්න ඕනේ මට පිටිපස්සට. ඔව් මට පේන්න ඕනේ හැමෝගෙම පිටිපස්ස. අන්න හරි. දැන් මන් දිහා බලන්න එපා. මම ඔයාලව හරව ගන්න ගානට. හරි. දැන් දකුණු අත උස්සන්න. දැන් මන් දිහා බලන්න එපා. මම කියන උපදේශ විතරක් අහන්න. දකුණු පැත්ත. දකුණු පැත්ත අත අත උස්සන්න. හරි. ඉස්සරහට ගන්නේ නැහැ. හරි. දකුණට හැරෙන්න. අන්න ගිනෝලේ ගිහෙලි හරියටම. හරි. දකුණට හැරුණා. හා ආය දකුණට හැරෙන්න. අන්න දැක්ක. අන්න වටයක් ගියා ගිනෝලි ගිහෙලි. හරි. ආ ගිනෝලි වටයක්ම ගියා. ආ වටයක් කරකෙන්නේ ඇයි? පැත්ත හරියට තේරුම් ගන්න ඕනේ. ආ නේද? දැන් දිශා පාඩම කියලා කරේ මෙන්න මේක තමයි. වම දකුණ හඳුනා ගන්න. අපි ඉස්සෙල්ලාම දිශා. දිශා ගොඩාක් තියෙන වලට ඉගෙන ගන්න තව ඉස්සරහට. හැබැයි දැනට වම දකුණ විතරයි. අපේ මුල්ම දිශා පාඩම මේක. දැනට පොතේ අපි හඳුනා ගන්න දෙන වම දකුණ පමණයි. දැන් තාම අපි අභ්‍යාස වලට ආවේ නැහැ. වමයි දකුණයි තාම පැහැදිලි කරගන්නවා. තහවුරු කරගන්නවා. තේරුණාද? හරි. බොහොම හොඳයි. එහෙනම් දැන් අපි තමයි කිහිප දෙනෙක් වරද්දනවා තාම. ගොඩක් බහුතරයක් හරියට කරනවා. හැබැයි අපි හරියන කම මේක තමයි පොරුදු වෙන්න ඕන. ගෙදර දැන් ඉන්නවනේ අපේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා නේද? හරි. එහෙනම් අපි මෙන්න මෙහෙම ක්‍රියාකාරකමක් කරමු. හා අපේ ඉන්නවන ට්වින්ස්ලා ගිනෝලි ගිහෙලි ඉන්නවා. හරි. හොඳයි. මට ගිනෝලිගේ දකුණු පැත්තට ගිහින් පෙන්වන්න ගිහෙලි. ගිනෝලි කොහෙවත් යන්නේ නැහැ. ආ. ඔන්න ගියා. හරි ගිනෝලි දකුණු අත උසලා පෙන්වන්නකො. හරි. දැන් ආවා. හරි නේද? හරි. හා. දැන්
ගිහෙලි යන්න බලන්න ගිනෝලිගේ වම් පැත්තට වම් අත පැත්තට හරියටම හරි දැන් ගිනෝලි යන්න බලන්න ගිහෙලිගේ දකුණු අත පැත්තට යන්න දෙයක් නැහැ ඉන්නේ පැත්තනේ හරි දැන් යන්න බලන්න ගිහෙලිගේ වම් අත පැත්තට ගිනෝලි හොඳයි හරි දැන් මම මේ දෙන්නට දෙනවා ක්‍රියාකාරකමක් කරන්න මේ දෙන්න අපි බලමු ක්‍රියාකාරකම හරියට කරයිද කියලා මට ගැට ගහ ගන්න උදව් කරන්නක ගිනෝලි ගිහෙලි අක්කා නේද අක්කා ලේසිව ගැට ගහ ගන්න උදව් කරන්න අක්කද නංගිද තප්පරයක හරි වෙනසක් ඇද්ද නේද ට්වින්ස් ලා වුණාට අප රෝස මහත්තයොත් මේ පේන්නේ නම් ගිහෙලි අක්කා නෑ ගිනෝලි අක්කා ගිහෙලි නංගි කියලා හැබැයි මම දන්න තරමින් ගිහෙලි අක්කා ගිනෝලි නංගි නේද එහෙම නේද මං හරිද ඔව් ඒක තමයි චූටි ටිකට අක්කා තමයි චූටි චූටි ටිකට අක්කා නේ නංගි වැඩිපුර කාලා ඒකයි ඒ අක්කගේවත් එක නංගි කාලා නේ කමන්නේ කමන්නේ කොහොම නමුත් ඔන්න මම ඔයාලා දෙන්න දැන් මූණට මූණ බලා ගන්න පොතේ පොටු දෙක පොඩ්ඩක් අපි අයින් කරලා මූණට මූණ බලා ගන්න කොයාව දෙන්න හරි මූණට මූණ බලාගෙන හිට ගන්න හොඳයි දැන් අපි බලමු චොට්ටක් පස්සට දෙන්න පොඩ්ඩක් පස්සට වෙලා හිට ගන්න නැත්නම් අඩිය තියා ගන්න අමාරු වෙයි පියවර දෙකක් ඉදිරියට පැමිණෙන්න දෙන්නම වම් පැත්තට හැරෙන්න. හරි බලමු වම් පැත්ත. වම් අත උස්සන බලන්න ඉස්සලා හිටියේ විතර ඉඳලා. නෑ නෑ දෙන්න මොනට මොන බලාගෙන හිටියේ? මොනට මොන බලාගෙන හිටියේ? දැන් ඔකෝ වම. වම 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 ගිනෝලි. වම උස්සන්න කිව්වේ. වම උස්සන්න කිව්වේ. එහෙනම් දැන් දෙන්නට වම් පැත්ත බලන්න කිව්වේ. එහෙනම් ගිහෙලි අරි පැත්ත හැරෙන්න ගිනෝලි මගේ පැත්ත හැරෙන්න අපි ආයෙම පටන් ගමුකෝ දෙන්නම ආයෙම උරට මූණ බලා ගන්න හරි වම් අත උස්සන්න පුතේ දෙන්නගේ වම් අත උස්සන්න ගිනෝලි තව ළඟට එන්න තව පේන්නේ අපිට හරි එහෙනම් හරි ගිහෙලි දැන් උස්සන් ඉන්නේ මගේ පැත්තේ අත එහෙනම් ගිහෙලි හැරෙන්න මගේ පැත්තට ගිනෝලි උස්සන් එන්නේ වන්න පිටිපස්ස ආවන්න එක තියෙන පැත්තට අන්න හරි දැන් හරි නේද එහෙනම් දැන් පියවර දෙකක් නැවත ඉදිරියට යන්න හැරෙන්න හැරෙන්න අන්න හරි ගිනෝලි ගියා හරි එක දෙක බොහොම හොඳයි දැන් ඔන වම් අත තමයි උස්සන් ඉන්නේ ආය වම් අත පැත්තට හැරෙන්න අත උස්සන් ඉන්න පැත්තට අන්න හොඳයි පියවර දෙකක් නැවත ඉදිරියට යන්න. චූටි පියවර තියන පුතේ නැත්තම් පේන්නේ නැතුව යනවා. හරි. නැවත වමට හැරෙන්න. හරි හරි හරි. හොඳයි. ඔන්න ගිරෝඩිගේ ගිහෙලිගේ කරන්ට් එකක් ගියා. හරි. දෙන්නට ඔන්න දැන් ළඟයි ළඟට වෙලා දෙන්න ඉන්න නිසා දෙන්න ලේසියිනේ. මේ වැඩේ කරන්න එනිසා තමයි දැන් මම ඒ විදිහට කරන්න කියලා කිව්වේ. හොඳයි හොඳයි. එහෙනම් ඔන්න දැන් ඔයාලා වම දකුණ කියන දෙක හඳුනනවා දරුවනේ. දැන් ඔන්න අපිට යන්න තියෙනවා ක්‍රියාකාරකම් සඳහා. අපි අද පාඩම ඉවරනකම් මේ ලේසුව මේ විදිහටම තියාගෙන ඉන්නවා. කවුරුත් අතින් අයින් කරන්න එපා. හොඳයි. එහෙනම් අපි අරගමු අපේ ගණිතයේ පොත. ගණිතයේ පොතේ අපි පොංචි අභ්‍යාසයක් කළා බලමු. ඔන්නට වම දකුණ දැන් පැහැදිලි වුණාද කියලා. හොඳයි. ඔන්න යාළුවෝ තුන්දෙනෙක් ඇවිල්ලා. ඔයාලගේ අපේ යාළුවෝ තුන්දෙනෙක් ඇවිල්ලා. ගීතා ඉන්නවා, නිමල් ඉන්නවා, දේවි ඉන්නවා. හරි. අපි ඔන්න ගීතායි නිමලුයි දේවිවයි මේ විදිහට හිටවලා දැන් මම ඔයාලගේ ගෙදර කට්ටිය තව දෙනකොට ලෑස්ති කරගන්න මම දැන් ඔයාලටත් කියනවා මේ විදිහට හිටගන්න. හරිද? ඒ නිසා ඔයාලා ගෙදර තුන්දෙනෙක් ලෑස්ති කරගන්නකෝ. එන්න කියලා කෑ ගහලා කියන්නකෝ. එන්නලා තව දෙන්නෙක්ව තව. අම්මමයි තාත්තවයි හරි නංගිවයි අක්කවයි මල්ලිවයි අයියවයි කට්ටිය ලෑස්ති කරලා තියාගන්න මම දැන් ඔයාලට මේ වගේ හැදෙන්න කියලා කියනවා හරි ඔන්න මෙතන අපි අහන්නේ නිමල්ගේ දකුණු පස සිටින්නේ කවුද
කෝ නිමල් 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 ආ මේ නිමල් ආ වැඩි ඈතක දුරක නෙමෙයි ඉඳලා තියෙන්නේ ළඟ ඉඳලානේ ආ නේද හරි නිමල් වාපි හොයාගත්තා නිමල් වණා හොයාගත්තා නිමල්ගේ දකුණ කොහෙද ඒක තමයි වැඩේ නිමල්ගෙන් අහන්න හලෝ නිමල් කෝ ඔයාගේ ලේසුව බත් කනත මොකද්ද අහන්න මම කතා කරලා ආ කියනවද කිව්වද නැහැනේ කිව්වේ නැහැ ආ දැන් ඔන්න මමයි නිමලුයි දෙන්නම බලන් ඉන්නේ ඔයාලගේ පැත්ත. ඇස් දෙක තියෙන්නේ ඔයාලගේ පැත්තට. නේද? ආ බෝල්ඩ් එක පැත්ත නෙමෙයි. දැන් ඔයාලගේ ඇස් දෙක තියෙන කොහෙද පුතේ? ඔයාලා බලන් ඉන්නේ අපේ පැත්ත. ඇස් දෙක පැත්ත. නිමලුයි මායි නම් හරි පැත්තට ඉන්නවා. ඔයාලා ඉන්නේ අනිත් පැත්තට. අපිට කරන්න දෙයක් නැහැ ඒකට. එහෙනම් ඔයාලට අකුල කරන්න වෙන නිමාගේ දකුණ හොයාගන්න. දැන් මට නම් නිමාගේ දකුණ කියන්න පුළුවන්. මම නිමල් ඉන්න පැත්ත බලාගෙනමනේ. නේ? නිමල් බලන් ඉන්නේ ඔයාලගේ දිහා. මමත් බලන් ඉන්නේ ඔයාලගේ දිහා. එහෙනම් මට නම් නිමාගේ දකුණ මොකද්ද කියලා හොයාගන්න හරිම ලේසි. ලේසිවක් හොයාගෙන ගැට ගහන්න පුළුවන් නිමාගේ දකුණ පැත්තට. එහෙනම් දැන් පුතාලා මොකද කරන්න ඕනේ? මම දැක්ක එක ළමයෙක් අර මේසේ පෙරලගෙන පුටු පෙරලගෙන අනිත් පැත්ත හැරිලා ආ පොතත් අල්ලගෙන මොකද දකුණ කියලා නිමාගේ හොයනවා. අන්න ඒ වගේ ලේසිම ක්‍රමය. දැන් ඕරක් නැගිට නැගිට ඉන්න අමාරුයිනේ. ආ පොත තමයි ගන්න. පොත අල්ල ගන්නකො. ආ ඔයාලගේ නිමාල් ඉන්න පැත්ත. ආ දැන් අපේ ඔන්න ඉන්නවා ළමයි 3 දෙනා මේ විදිහට ඉන්නවනම් එයාලා බලන් ඉන්න පැත්ත අපි බලන් ඉන්න පැත්තට තියාගන්න. හරි. පෑසලකුත් ගන්න අතක. පෑසලකුත් ගන්න අතක. මේක පොඩු දෙයක් විතරයි පුතේ අපි කරන්නේ. ආ පෑසලකුත් ගන්න මතක. ඊට පස්සේ දැන් නිමල්නේ මෙතන ඉන්නේ. නිමල්ගේ දකුණ කියන්නේ අපේ ඕන දකුණ මේක. ආ මේ පැත්තනේ චූටි සලකුණක් තියාගන්නවා මේ පැත්තේ. හරි. තේල් සලකුණක් තියාගත්තා. ඒක තමයි දකුණ. හරි. ආ ඊට පස්සේ අපි ලියා ගන්නවා මේ පැත්ත තමයි දකුණ කියලා ලියන්න ඕනේ නැහැ ආ දකුණ කියලා ලියන්න ඕනේ නැහැ දැන් අපි තිත තියාගත්තා වනේ මේ පැත්තනේ හරි ඔන්න තියාගත්ත තිත මේක තමයි දකුණ කියලා ආ ඔන්න ඊට පස්සේ අනිත් පැත්ත හරලා මම ලියන්න ඕන මේ තියෙන්නේ නිමල්ගේ දකුණු අත එහෙනම් අනිත් පැත්ත අනිවාර්යෙන් වම් අතනේ නේද නිමල්ගේ දකුණයි වමයි ඔන්න මම හොයාගත්තා එක්කෝ පුතේ අපිට අනිත් පැත්ත හැරලා හිතන්න පුළුවන් පොතේ තියෙන පැත්තට අපිට හැරිලා නැත්තම් පොත අපි ඉන්න පැත්තට හරවගෙන දකුණයි වමයි මොකද්ද කියලා ඔන්න ලියා ගන්න පුළුවන්. එහෙමත් නැත්තම් තව ලේසි වැඩක් තියෙනවා. ඒ පැත්තට ලේසි වැඩක් තියෙනවා. ඔයාලා හැරෙන්නේ නැතුව පොත හරවන්නේ නැතුව ලේසි වැඩක් තියෙනවා කරන්න අපි අඳනවද? හා. දැන් ඔයාලා ඉන්නේ මෙන්න මෙහෙමනේ. ඔන්න ඔයාලා ඉන්නේ මේ විදිහට නේද? පොත තියෙන්නේ පොතයි නිමලුයි අපි දැන් මූණට මූණ බලාගෙන ඉන්නේ. මූණට මූණ බලන් ඉද්දි පොතේ අපේ දකුණ කොහෙද? මේ පැත්ත. එහෙනම් මූණට මූණ බලාගෙන ඉද්දි හැමදෙස්සම මාරු වුණා නේ? අපේ දකුණ මෙහෙන, නිමල්ගේ දකුණ මෙන්න. මාරු වෙලා නේද? ආ අර මෙහෙමනේ. ආ හෝ 10 20 30 40 50 කියලා ඔහම ගැහුවේ අපි අර. මම 10 ඉඳන් ගණන් කරලා පුරුදු වෙන්න. එහෙම නැත්නම් හෝ 10 හෝ 5 10 15 20 දෙකෙන් දෙකට ගණන් කරේ 5න් 5 ගණන් කරේ 10න් 10 ගණන් කරේ අපි මේම මෙහෙම නේද ආ දෙපැත්තට අන්න ඒ වගේ දෙපැත්ත මාරු වෙනවා ආ ඔයාලා ඉන්නේ මොලි බලන් ඉන්නේ මූණට මූණ එහෙනම් නිමල්ගේ දකුණු පැත්ත ගහන්න කියලා ඕන ගහන්න කොයි පැත්තටද වදින්නේ නිමල්ගේ අනෙත් පැත්තට ආ නේද ආ ඔන්න නිමල්ගේ දැන් ඒ එහෙම පුතේ හිතා ගන්න පුළුවන් අපිට මේ මූණට මූණ බලාගෙන ඉන්නකොට නේද එතන හැරෙන්න ඕනේ නැ අපි හැරෙන්න ඕනෙත් නැ පොත හරවන්න ඕනෙත් නැ මොන ක්‍රමයේ දොරට ලේසි ක්‍රමේ කියන්න බලන්න පොත හරවන එකද ආ මේව කරලා හෝ 10 කියලා අනිත් පැත්තට අත ගහන එකද ආ ඒක ලේසි නේ ආ එහෙනම් ඔන්න දැන් අපේ මූණට මූණ බලාගෙන ඉන්නේ අකෝ දකුණු අත උස්සන්න ඔයාලගේ මම දකුණු අත උස්සන්න කොහමද ඔන්න ගහනවා ටොං කියලා අපුඩියක් ගහනවා මේ බලන්න ආ අපි දෙගොල්ලෝ මාරු වෙලා ඔයාලගේ අත මේ පැත්තේ දින මගේ අත මේ පැත්තේ දින ඔම ගහනකොට එන්නේ ඔයාලගේ ඔන්න අනේ පැත්තේ අත නේද ආවම කොවම අලේසු නැති එක ආ ඔන්න ගහන්න ආ ඔන්න පහක් ඕම් පහ ආ ඔන්න බලන්න දෙපැත්ත මාරු වුණා නේද ඔයාලගේ ලේස බැලලා නැති අත මගේ ලේස බැලලා නැති අතයි තියෙන්නේ දෙපැත්තේ මූණට මූණ බලාගෙන ඉඳන දෙපැත්ත මාරු වෙනවා ඒක ලේසියිද ඒක ලේසියිද ඒකෙන් ඔන්න අපිට යන්න පුළුවන් ඉස්සරහට දිගටම
එහෙම නැත්තම් එහෙම අමාරු ළමයෙක් ඉන්නවනම් ඔක අමතක කරන ළමයෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම එක්කෝ තමන්ගේ පොත ප්‍රශ්න පත්‍රේ තමන්ගේ ළඟට තියාගෙන දකුණයි වමයි දැන් ලේසුවත් නැහැ මේ වෙලාව ලේසුවත් නැහැ දකුණයි වමයි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් දකුණු අතේ ද කියලා ලියාගන්න එතකොට ගැටලුවක් නැහැ මේ එහෙම නැත්තම් වමද ලියන්න අමාරු වෙනවා වම් අත ගන්න දකුණු අතෙන් පෑන අරගෙන ව කියලා ලියාගන්න ඔයාලා පෑනක් පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ඉතින් මොකක් හරි සලකුණක් දාගන්න වෙනවා බත් කනකට දකුණු අතයි කියලා මතක තියාගන්න හරි වෙනවා නේ සලකුණක් දාගන්න අමාරු නම් හරි ඔක වම දකුණ පුරුදුනාට පස්සේ ඔක අමාරු වෙන්නේ නැහැ හරි දැන් එහෙනම් අපි පැහැදිලි කරගත්තා එක ක්‍රමයක් තමයි පොත හරව ගන්නවා අපි ඉන්න පැත්තට එහෙම නැත්නම් අපිට පුළුවන් මූණට මූණ බලන් ඉන්න ළමයාට 10 කියලා අපේ දකුණ නෙමෙයි යාග දකුණ කියලා අනිත් පැත්තට මාරුවේ මාරුවට ගහන්න. හා. ලේසර් ක්‍රමය පුතාලා පාවිච්චි කරන්න භාවිතයට ගන්න. එහෙනම් නිමාගේ දකුණ පාර සිටින්නේ කවුද නිමාගේ දකුණ? කවුද ඉන්නේ? කවුද ඉන්නේ පුතේ? අයියේ කියන්න මට ඇහෙන්නේ නැහැ. ගීතා. කවුද ඉන්නේ? ගීතා. හා ඔන්න අපි ලියනවා. ගීතා. හරි. එහෙනම් නිමාගේ වම් පාර සිටින්නේ කවුද? වමෙන්. කවුද ඉන්නේ? ඒ වන්න මට හුණා දත්තික තව පොඩ්ඩ මේ මගේ කනේ වදිනවත් එක්ක මේ දත්තික මෙහාටම කරලානේ මට කිව්වේ නේ හරි එහෙනම් දේ වි හා එහෙනම් මම තව ප්‍රශ්නයක් අහන්නද මට හැමෝම උත්තර දෙන්න ඕන මම එක ළමයෙක්ගෙන් අහනවා හරිද හා මට කියන්න ගීතා සිටින්නේ නිවල්ගේ කුමන පසින්ද ගීතා සිටින්නේ නිමල්ගේ දකුණ අත පැත්තේද වම් අත පැත්තේද වමේද දකුණේද මට කියලා බලන්න ලීසා ගීතා සිටින්නේ නිමල්ගේ කුමන පසින්ද දකුණෙන්ද වමෙන්ද දකුණ දකුණෙන් බොහොම හොඳයි බොහොම හොඳයි එහෙනම් මට සුභාග සුභාග කියන බලන්න දේවි සිටින්නේ නිමල්ගේ දකුණෙන්ද වමින්ද කියලා වම වම් හරි වම් පැත්තෙන් හරි බොහොම හොඳයි බොහොම හොඳයි එච්චර මේ තාලෙට කියනවා නම් මම දැක්කේ නැහැ ඉස්සලා උත්තර දෙද්දි සුභාග හැබැයි මම මේ උත්තර අහනකොට නම් හරි තාලෙට සීරුවට දෙනවා උත්තරේ නේ හරි හොඳයි හොඳයි එහෙමනම් අපි තවත් කොංච ක්‍රියාකාරකමක් කරමු හරි ආයෙම ගණිතයේ පොතේම අඳිමු බලන්න තව ළමයේ ඔයාලා වගේ ලස්සන හුරු බුල් රෝස් බලක් වගේ ළමයේ කඳිමු බලන්න හන්නයි ඔන්න ඉන්නම අපිට තවත් යාළුවෙක් මේ යාළුවා තමයි තාරු තාරු අත් දෙක දෙපැත්තට මෙහෙම ඔස්තගෙන ඉන්නේ ඇයි කියලා දන්නවද මම ඔයාලට කියනවා තාරුගේ අත් දෙකේ දේවල් දෙකක් තියෙනවා ඒ දේවල් දෙක දැන් පොතල අඳින්න ඕන තාරුගේ මුලින්ම දකුණ සහ වම ලකුණු කරගන්නකො ඔයාලා අර දයන්නයි වයන්නයි දෙපැත්තෙන් දාගන්නකො එතකොට ලේසි දැන් මූණට මූණ බලාගෙන නින්නේ මේ දේ ලක දෙන්න නේද ඔයයි තාරුයි මූණට මූණ බලන් ඉන්නේ එහෙනම් 10 මේ 10 20 කියලා ගහන්න ඕනේ කොහොමද කියලා දැන් අපි කියලා දුන්නා නේද එහෙනම් දකුණ කොහෙද දෙන්නේ වම කොහෙද දෙන්නේ කියලා ලකුණු කරගන්න බලන්න මූණට මූණ හැරලා ඉන්න ළමයි ඔයාලත් එක්ක දැන් මූණට මූණ බලාගෙන තාරු ඉන්නේ හරි හා එහෙනම් තාරුගේ දකුණු අතේ මලක් අඳින්න තාරුගේ දකුණු අතේ මලක් අඳින්න දකුණ මම ඉස්සෙල්ලාම සලකුණු කරලා තියෙන්න ඕන දයන්නේ වය නැ දාලා තියෙන්න ඕන මට පේන්න හරි දකුණ අතේ මලක් අඳින්න හරිනේ චූටි මලක් අඳින්න ලොකු මල්ල ඕනේ හරි වම් අතේ අඳින්න කොඩියක් වම් අතේ අඳින්න බලන්න කොඩියක් අපි එනම් බලමුද බලන්න කොහොමද රැ නැදලා තියෙන්නේ කියලා වම දකුණ සලකුණු කරලා තියෙනවා හරිද ඒ වගේම පින්තූරේට ඇඳලා තියෙන දේ හරිද
හරි. ඔන්න තිසරණීගේ තාරු ඉන්නේ මගෙත් එක මූණට මූණ බලාගෙන. මම එහෙනම් තාරුට මලක් දාන්න මලක් තියන අතර ගහනවා නම් ගහන්න මෙන්න මෙහෙම අනිත් පැත්තට නේද? හරි. එහෙනම් දකුණ හරි. එහෙනම් වම් අතේ කොඩියක් කොඩිය තියන අතර ගහන්න කිව්වොත් එහෙම ගහන්න මෙන්න මෙහෙම. හරි. එහෙනම් මම දෙපැත්ත මාරු කරලා තියෙනවා. හරියටම හරි. වම් දකුණ නිවැරදිව සලකන වෙලා තියෙනවා. හරි. බලමු බලන්න. ලීසාගේ හරි. ඔන්න දකුණ මෙන්නවම හරි. ඔන්න ටීචර් මූණ මූණ බලාගෙන ඉන්න දැන් ඔයාලගේ ළමයා. ඔන්න මම දෙපැත්තට දාලා තියලා බැලුවා. හරියටම හරි. බලමු බලන්න වැරදි දැනලා තියෙන ළමයෙක්ගේ ඉන්නවද කියලා. සනත් මිත් හරි නේද? හරි. දෙපැත්ත ඔන්න මම මාරු කරලා ගහලා බැලුවා. හරියටම හරි. එහෙනම් වම දකුණ පැහැදිලිව හඳුනාගෙන තියෙනවා. දමිඳු බලමු බලන්න. දමිඳු හරියට වම දකුණ පැහැදිලිව හඳුනාගෙන තියෙනවද කියලා. හරි හරි. පොඩියයි මලයි හරි නේද? හරි. බොහොම හොඳයි. ඒ කියන්නේ හැමම ළමයි හරියට හඳුනාගෙන තියෙනවා. එහෙනම් මම කියව දකුණු අතේ මලක්. ඔන්න දකුණ මෙන්න මූණට මූණ බලාගත්ත ඔන්ලයින් පැත්ත මාරු කරලා දෙනවා. මෙන්න එහෙනම් අතේ මල. ඔන්න වම් අතේ කොඩිය. ඔන්න පැත්ත මාරු කරලා මම ඔන්න කොඩිය. හරි. පුතාලගේ ඔන්න හරියට වැඩේ කරලා තියෙනවා. බොහොම හොඳයි. දැන් මම ඔන්න පොංචි ක්‍රියාකාරකමක් කරන්න යන ඔලයි ගෙදර කට්ටියත් එක්ක ඔලව තියලා. හොඳයි. එහෙනම් බලමු බලන්න අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ඉන්නවද දන්නේ මේ වෙලාවේ. බලමු බලන්න කවුද ඉන්නේ කියලා. ළඟ ඉන්න කට්ටියත් එක්ක බලලා මම කියන්නම්කො ඔයත් එක්ක තව දෙන්නෙක් ඉන්න කට්ටිය ලං කරගන්න. සනත් මිලාගේ නම් අම්මයි නංගි ඉන්නවා මං හිතන්නේ. තිසලගේ තමයි නංගි ඉන්නවා මං හිතන්නේ. බලමු ළඟ ඉන්නවද කියලා. ළඟ ඉන්නයි මට පොඩ්ඩක් පේන් දෙන්නකො. මං එතකොට අරගෙන කරන්නම් ඉස්සරහට. හරි. ඉදුෂගේ අම්මා විතරක් ඉන්නවා මට පේනවා. ඉදුෂගේ තව එක්කෙනෙක් හොයාගන්න. හරි. පංචාලිගේ ඉන්නවා. පංචාලිට කරන්ට් එක නෑ මේ ටෝච් එක ගහලා පේනනවා අපි දෙන්න ඉන්නේ කියලා. හරි. බලමු. තුන් දෙනෙක් හොයාගන්න ගෙදරක්. තෙනුක අයියයි අම්මයි දෙන්නම ඉන්නවද? අප්පච්චි අම්මයි දෙන්නම ඉන්නවද? හොඳයි හොඳයි. එහෙනම් තෙනුක මැද්දෙන් හිටගන්න අම්මමයි තාත්තමයි යන මම කියන විදිහට තෙනුක තියාගන්න ඕන. හොඳයි තෙනුක. හරි. තෙනුක මැද්දෙන් හිටගන්නකො. දැන් තෙනුක එක දකුණු පැත්තට ගන්න. අප්පච්චිව තෙනුක එක දකුණු පැත්තෙන් තියාගන්න බලන්න අප්පච්චිව. අප්පච්චි දකුණු පැත්ත. මේ වම් පැත්තද? හරි. දැන් පුතා තමා තියාගන්න ඕනේ. පුතා තමා තියාගන්න ඕනේ. අම්මයි තාත්තයි යන්න එපා. හරි. දැන් ඔන්න අම්මා වම් පැත්තේ තියාගත්තා. හරි. තෙනුක දැන් ඔයා මට කියන්න බලන්න තෙනුක ඔයාගේ වම් පැත්තේ ඉන්නේ කවුද කියලා. අම්මි. අම්මි. අම්මා. හරි. එතකොට දකුණු පැත්තේ දකුණට උස්සාරි කියලා මං කියුවේ නැහැ. දකුණට පාද්දන්න. හරි. දකුණු පැත්තෙන් ඉන්නේ කවුද? අම්පච්චි. හරි අප්පච්චි. දැන් තෙනුක ඔයා යන්න අප්පච්චිගේ දකුණු අත පැත්තට බලන්න යන්න. අප්පච්චි මොකද කියන්නේපා. බලමු තෙනුක අඳුනගන්නේද කියලා අප්පච්චිගේ අම්මයි දකුණයි. අන්න හරි. බොහොම හොඳයි. දැන් තෙනුක ඔයා මට කියන්න ඔයාගේ වම් පැත්තේ ඉන්නේ කවුද? අප්පච්චි විතරද ඉන්නේ? අම්මි. අම්මයි අප්පච්චි දෙන්නම ඉන්නවා නේද පුතේ? දකුණු පැත්තේ කවුරු හරි ඉන්නවද ඔයාගේ? නෑ. නෑ. හරි. දැන් තෙනු කොහොමම එන්න අම්මගේ වම් අත පැත්තට. හරි. අම්මා තා චුට්ටක් හරි. අපේ තෙනු නැත්තම් තෙනු කොහොමද පේන්නේ? හරි හරි. දැන් හරි. දැන් මට තෙනුක කියන්න ඔයාගේ දකුණු පැත්තේ ඉන්නේ කවුද? අම්මා විතරද? අම්මයි අප්පච්චි. ඒක තමයි දකුණු පැත්තේ ඉන්නේ කවුද කියලා අහුවම දකුණු පැත්තේ ඉන්න කටේ පේලියොම කියන්න ඕන. දෙන්නම ඉන්නවනේ.
අන්න අම්මයි අප්පච්චි දෙන්න දැන් වම් පැත්තේ කවුරු හරි ඉන්නවද? පුතාගේ වම් පැත්තේ කවුරු හරි ඉන්නවද? නැහැ. බොහොම හොඳයි බොහොම හොඳයි. හරියටම හරි. අපි ගහමු අකුඩියත්. එතකොට අම්මයි අප්පච්චි දෙන්න එක හොඳට ලස්සනට වැඩේ යාළුවන්ට පැහැදිලි කරලා දුන්නා. හරි. ඔන්න ඉන්නවා අනුගිලගේ ගෙදර. අනුගේගේ සහෝදර සහෝදරියද යාළුවද කියලා හිතා ගන්න බෑ මට. මල්ලි අක්කයිද? ඔව් ටීචර්. ඔව් හරි හරි හරි. දැන් තුන්දෙනාම හිත ගන්නකො දැන්. තුන්දෙනාම හිත ගන්නකො. හරි. අනුගේ මට ඔයාගේ දකුණු පැත්තෙන් ඉන්නේ කවුද කියලා දැන් කියන්නකො. කියනකොද? අක්කා. අක්කා. හරි වම් පැත්තෙන් ඉන්නේ කවුද කියලා කියන්න. මල්ලි. මල්ලි හරි. දැන් අනුගි මල්ලිගේ වම් අත පැත්තෙන් ගෙන් හිට ගන්න ඔයා. කවුරුත් උදව් කරන්නේ නැතුව අනුගි තනියම හිතලම කල්පනා කරලම යනවා නම් මම කැමති. හරි. දැන් අනුගි කියන්න ඔයාගේ දකුණු පැත්තෙන් ඉන්නේ කවුද කියලා. අක්කයි මල්ලි. හරි 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 බොහොම හොඳයි. දැන් අනු ගියන්න බලන්න අක්කගේ දකුණු අත පැත්තට. හරි දැන් අනු ගි කියන්න බලන්න ඔයාගේ වම් අත පැත්ත කවුද ඉන්නේ කියලා. අක්කයි මල්ලි. ඒත් අක්කයි මල්ලිම තමා නේද? ඉස්සෙල්ලා හිටිය අක්කයි මල්ලි දැන් ඉන්නේ අක්කයි මල්ලිම තමා නේද අනුගි? හරි බොහොම හොඳයි බොහොම හොඳයි. එහෙනම් ඔන්න අපේ දරුවෝ මේක දැනගන්න ඕන. මොකද ප්‍රශ්න පොතේ අහනවා අපෙන් එක එක විදිහට නේද විදිහට නේද? දකුණු පැත්තෙන් ඉන්නේ කවුද කියලා හබගම එක්කිනක්ව නෙමෙයි. ඊට එහායින් ඉන්නේ ඔක්කොම දකුණෙන් තමයි ඔයාගේ ඉන්නේ නේද? වම් පැත්තෙන් ඉන්නේ කියන්නේ එක්කෙනෙක් හිටියොත් එක්කෙනාව ලියන්න පුළුවන්. හැබැයි පේරියක් හිටියොත් ඒ පේරියම ඔයාගේ වම් පැත්තේ තමයි ඉන්නේ නේද පුතේ? එයාලවත් අපි දකින්න ඕන. හොඳද? හරි. එහෙනම් ඔන්න අපි දැන් වම දකුණ හඳුනනවානේ. හැබැයි මේ මූණට මූණ බලන් හිටියොත් ඒ විතරයි. අපිට පස්ස පැත්ත හරවගෙනත් කට්ටිය ඉන්නවානේ. බලන්නකො මෙන්න මේ වගේ. අපිට පිටිපස්ස පෙන්නගෙනත් කට්ටිය ඉන්නවා. ඒතර වම දකුණ මොකද්ද වෙන්නේ කියලා බලමු අපි. බලන්නකො සමන් අපිත් එක තරහ වෙලා. එයා ඉන්නේ කොහොමද අපි දිහා බලන්නේද? නෑ. එයා ඉන්නේ අපි දිහා බලාගෙන නෙවෙයි. අහක බලාගෙන. අපිට පිටිපස්ස හරවගෙන ඉන්නේ නේද? මෙහෙම අපිත් එක තරහ වෙලා වගේ. හරි. ඔන්න එහෙනම් එයා දැන් ඉන්නේ අපි ඉන්න පැත්තටමයි නේ? අපි ඉන්න පැත්තටමයි දැන් එයා ඉන්නේ. අපි දැන් කොහොමද මෙයාගේ වම දකුණ ලකුණු කරන්නේ? වම දකුණ දැන් කොහොමද? මෙයාට අපිට මෙහෙම මෙහෙම මූණට මූණ බලන් ඉන්නා වගේ අත් දෙක මාරුවෙන් මාරුවට ගහන්න පුළුවන්ද? ඔන්න යාළු මාළු කියලා ගහන්න පුළුවන්ද? බෑ නේද? මේ මේව ගහන්න බෑ. ඇයි ඒ? එයා අපේ පැත්තටමනේ හැරිලා ඉන්නේ මේම. එහෙනම් එයාගේ දකුණ බලන්න අපේ දකුණමයි. එයාගේ වම බලන්න අපේ වමමයි. එහෙනම් දකුණ අපේ දකුණමයි වම අපේ වමමයි. ඇයි එයාල බලන් එයා බලන් ඉන්නේ? අපි බලන් ඉන්නේ දිහාමයි. එයාගේ ඇස් දෙක තියෙන්නේ අනිත් පැත්තේ. අපේ ඇස් දෙකක් තියෙන්නේ අනිත් පැත්තේ. දැන් ඔයාලා ඇඳලා ඉන්න පින්තූරේ ඔයාලා බලන් ඉන්න පැත්තමයි නේද ඔයාලගේ ඇඳලා ඉන්න ළමයාත් බලන් ඉන්නේ? ඔව්නේ. එයාගේ ඇස් දෙක අපිට පේනවා. ඉස්සරලා වගේ මූණට මූණ බලාගෙන නෙමෙයි ඉන්නේ. ඒ අපේ පැත්තමයි ඉන්නේ. මේ බලන්න. එහෙනම් කිසිම ගැටලුවක් නැහැ. යාගේ දකුණ මෙහෙ. වම මෙහෙ. අපේ දකුණු පැත්තමයි එයාගේ දකුණ. අපේ වම් පැත්තමයි එයාගේ වම. එහෙම ආයෙනම් ලේසියි නේ. අපේ පැත්ත බලන්න නැතුව අපි දෙක තරහ වෙලා ඉන්න කට්ටියත් එක්ක වැඩේ කරගෙන යන ලේසියි. වම දකුණ මාරු වෙන්නේ නැහැ. නේද? ඔව් හරි. එහෙනම් දැන් ඔන්න වම දකුණ අපි සලකමු කරගත්තට පස්සේ මම ඔයාලට කියනවා වම් පැත්තේ සමන්ගේ වම් පැත්තේ බෝලයක් අඳින්න. දකුණු පැත්තේ පිත්තක් අඳින්න. වම් පැත්තේ බෝලයක් අඳින්න. දකුණු පැත්තේ පිත්තක් අඳින්න. බලමු බලන්න. වම දකුණ අනිවාර්යෙන්ම පොතේ මේ වගේ ලකුණු කරගෙනම ඉන්න. ලියා සටහන් කරගෙනම ඉන්න. සසන්දි හද්ද ඇන්දද? ඉමේත් මහද්ද බලමු අපි දිසස්. හද්ද පොතේ.
එවර ළමයි කව වෙන ටීචර් පොත් පෙන්නන්න. හායි ඔන්න ආයුනි ඉවරයි. ආ වාමෙන් බෝලයක් දකුණෙන් පිට්ටා. හරියටම හරි. එහෙනම් ඔන්න වම් පැත්තට අපි යන්නේ කිව්වා බෝලයක්. දකුණු පැත්තට අපි යන්නේ කිව්වේ පිට්ටා. ඔන්න එහෙමනම් වම සහ දකුණ පැහැදිලි. අපි වම දකුණ හරියට බෝලේ පිට්ටා යන්දා. ටීචර් දෙන්න කිව්වේ එහෙම නේද? ආ එමෙත්ම ටීචර් දෙන්න කිව්වේ වමෙන් බෝලයක් දකුණෙන් පිට්ටක් නේද එමෙත්ම? ඔව් ටීචර්. හරි. හොඳයි. එහෙමනම් එමෙත්ම ඇන්දෙත් එහෙම නේද? ඔව්. හා හොඳයි හොඳයි. එහෙමනම් ඔන්න අපිට පිටිපස හරවගෙන ඉන්න ළමයෙකුට අපිට වැඩි වම දකුණ හඳුනගන්න හරිම පහසොයි. මට එහෙනම් උත්තරයක් කියන්න ඕනේ ඔයාලා. ළමයාගේ දකුණු පසෙන් සිටින්නේ කවුද? ළමයාගේ දකුණු පසෙන් සිටින්නේ කවුද? පවනි. මට කියන්න බලන්න පවනි. ළමයාගේ දකුණු පැත්තේ ඉන්නේ කවුද පවනි? මම දැන් තාම මේක අඳින්නවත් ලියන්නවත් කාටවත් කිව්වේ නැහැ. මම උත්තරයක් අහනවා කියලා විතරමයි කිව්වේ. පවනි මට දකුණු පැත්තෙන් ඉන්න සතාගේ නම කියන්න බලන්න. පවනිට ඇහෙන්නෙම නෑ දේජ කියන එක වගේ. හරි වේජන්. වේජන් කියන බලන්න එන. වේජන් ළමයාගේ දකුණු පසෙන් සිටින්නේ කවුද? ගෙම්බා. එයා ගෙම්බා. හා ඉබ්බේ. හරි හරි. ඔන්න දකුණු පැත්තෙන් ඉන්නේ ඉබ්බා. හරි. සසන්දි මට කියන බර සසන්දි නම් ළමයාගේ වම් පැත්තෙන් ඉන්නේ කවුද කියලා? හාවා. හාවා. එහෙනම් මට කියන බලන්න කුන්සරා. හාවා සිටින්නේ ළමයාගේ කොමන පැත්තෙන්ද? වම් අත පැත්තෙන්. වම් අත පැත්තෙන්. බොහොම හොඳයි වම් අත පැත්තෙන්. එහෙනම් මට කියන්න බලන්න දිසස් මට කියන බලන්න ඉබ්බා ඉන්නේ ළමයාගේ මොන අත පැත්තෙන්ද කියලා. දිසස්. දිසස්ට නම ඇහෙන්නේ නෑ වගේ මට හිතෙන්නේ. හරි දරණී දර්ශනී කියන බලන්න ඉබ්බා ඉන්නේ මොන පැත්තෙන්ද ළමයාගේ? දකුණු පැත්තේ. දකුණු පැත්තේ. බොහොම හොඳයි බොහොම හොඳයි. එහෙනම් ඔන්න ළමයාගේ දකුණේ බබා ඉස්සලා බලන්න අපේ මූණට මොන බලන් ඉන්නේ. එහෙනම් ඔන්න මාරු කරලා ගහන්න ඕනේ. එහෙනම් මෙහෙ දකුණ මෙහෙ වම. ඔක සලකුණු කරගත්තා නම් සබහන් කරගත්තා නම් ඔයාලට ෂොට්ටක්වත් අප හැදලි වෙන්නේ නැහැ. පැහැදිලි උත්තර දීමේ හැකියාව ඔන්න පොතේ තියෙනවා. හොඳයි. ඊළඟට ඔන්න පොඩ්ඩක් දුර පාරකින් යන්නයි හදන්නේ මේ පාඩමේ ෂොට්ටක්. දැන් වම දකුණු හොඳට පැහැදිලිනේ ඔයාලට. එහෙනම් දැන් ෂොට්ටක් අමාරු ප්‍රශ්නයක් බලමු අපි නේ. මේක මාත් එක මඳින්න පුතාලා. ඔන්න බලන්න පොතේ අපේ පාසලක් තියෙනවා. පාසලේ ඉඳන් අපි ඔන්න ඇවිදගෙන යන්නයි හදන්නේ. ඇවිදගෙන යන්න කොහෙද බලන්න මෙන්න මේ පැත්තට. ඔන්න අපි ඇවිදගෙන ඇවිදගෙන ඔන්න උඩට යනවා නේද? ඔන්න පාර තියෙනවා. එතකොට අපේ ඔන්න මූලත මූල බලාගෙන දෙන්නේ නැහැ. පිටිපස්ස බලාගෙන නේද? ඔන්න අපි ඇවිදගෙන යනවා. ඒක හොඳට පැහැදිලි කරගන්න. ඉස්කෝලේ නම් අපි ඔන්න උඩට පාර දිගේ යනවා. එතකොට අපේ මූණ තියෙන කොයි පැත්තටද? මෙන්න මේ පැත්තට නේ. හරි. එහෙනම් දැන් මේ ගමන් කරන ළමයා කොයි පැත්තට යන ළමයෙක්ද? අපිට කොණ්ඩේ විතරයි පේන්නේ යාළුවේ නේද? එයා අපිට පිටිපස්ස හරවලා තමයි යන්නේ. මෙයා යන්නේ අපිට පිටිපස්ස හරවලා. එහෙනම් අපිට අදාළ දාගන්නා මේ පැත්ත තමයි දකුණ, මේ පැත්ත තමයි වම නේ. එහෙනම් දැන් ඔයාලා වැඩි වෙලා හරි මෙන්න මෙහෙම ආවද? දැන් ඔන පාසල මෙතන තිබිලා මේ පැත්තට ළමයා එනවා. එතකොට ඕකම අනිත් පැත්තට පේන්න ඕනේ. මේ පැත්තෙන් ඔන්න පන්සල තියෙනවා. මේ පැත්තේ ඔන්න තැපැල් කාර්යාලය තියෙනවා. ඔය වගේම
යන පාර ඉස්සරහා යන පාර නේද ළමයා මේ පැත්තට ඒ තලයෙන් අපේ පැත්තට නේද පහළට ලකුණු වෙලා තිබුණොත් එහෙනම් දැන් ළමයා බලාගෙන ඉන්නේ අපේ පැත්ත මේක හොඳට පැහැදිලි කරගන්න ඕන දැන් ඉස්කෝලේ යනවා ළමයා කොහොමද යනකොට යන්නේ අපේ පැත්තට උඩට යනවා නම් ඒක පාර අපි එයා අපිට පිටිපස්ස හරවගෙන යන්නේ පහළට එනවා නම් පහළට එනවා කියලා කියන්නේ එයා අපිට මූණ පෙන්නගෙනයි එන්නේ ඊගාලා පිටේක හිනා වේගෙනයි එන්නේ එහෙම වුණත් එහෙම දකුණ කොහෙද මේම මාරු වෙනවා දකුණ මෙහෙ වම මෙහෙ දැන් හරියද පුතේ හා එතකොට මෙන්න මේ වගේ සටහනක් ආවොත් ඔයාලා හොඳට පැහැදිලි කරගන්න ඕන ඊතලයේ තියෙන උඩටද පහළටද යන්න තියෙන උඩටද පහළටද නේද පහළට ආවොත් අපි මූණ බලාගෙන නේද වම දකුණ මාරු වෙනවා ඉහළට ගියොත් එයා යන්නේ ඔන්න අපිට පිටිපස්ස හරවගෙන එන වම දකුණ මාරු වෙන්නේ නැහැ නේද පුතේ හරි එහෙනම් ඔන්න ඒකත් අපි පැහැදිලි කරගන්න ඕන එක දෙයක් හා එහෙනම් ඔන්න දැන් මම මෙන්න මේ උපසරහන දිහා බලලා මේම අහනවා ඔන්න පාසලේ සිට ළමයා ගිහිල්ලා ඒ ස්ථානයට පැමිණ දකුණට හැරි ඉදිරියට ගිය විට හමුවන්නේ කොහොමද දැන් මොකොත් ප්‍රශ්න ලියන්නේ නැහැ කියන එක හොඳට සවන් දෙන්න ඕන අවබෝධ කරගන්න ඕන ඔන්න ළමයා පාසලේ සිට ඒ ස්ථානය කරා පැමිණ දකුණු පසට හැරි දකුණු අත පැත්තට හැරි ගමන් කළ විට හමුවන්නේ කුමක්ද දන්න අය අතපසන්න බලන්න මට කවුද උත්තරේ දන්නේ ළමයි සනුත්මි මට කියන්න බලන්න සනුත්මි තැපැල් කාර්යාලය බොහොම හොඳයි තිසුල මට කියන්න බලන්න තිසුල ළමයා බි ස්ථානය දක්වා පැමිණ වමට හැරි ගමන් කළ විට හමුවන්නේ කුමක්ද පන්සල පන්සල බොහොම හොඳයි පහන් පහන් වල කියන්න බලන්න මේ ළමයා සි ස්ථානයේ කරා පැමිණ රෝහල වෙත යාම සඳහා හැරිය යුත්තේ කුමන පැත්තටද වම් පැත්තටද දකුණු පැත්තටද දකුණු පැත්තට වෙරි ගුඩ් දකුණු පැත්තට බොහොම අපූරුයි එහෙමනම් ඔන්න පොතේ ඔයාලට මෙන්න මේ වගේ රූප සටහන් වගිනුත් ප්‍රශ්න ඉදිරිපත් වීමේ හැකියාව තියෙනවා හොඳයි එහෙමනම් වම සහ දකුණ වම දකුණ පටලවා ගත්තේ නැතුව ගන්නේ නැතුව කොහොමද උත්තර දෙන්න ඕනේ කියලා පැහැදිලි කරගන්න නම් මුලින්ම ඉමෙත්මා මට කියන්නේ ඉමෙත්මා අපි මූණට මූණ බලාගෙන ඉන්න ළමයෙකුගේ නම් වම දකුණ සටහන් වෙන්න ඕනේ කොහොමද කියලා මූණට මූණ බලන් ඉන්න ළමයෙක්ගේ නම් වම දකුණ මොකද වෙන්න ඕනේ මාරු වෙන්න ඕනේ වෙරි ගුඩ් මාරු කරලා ලියන්න ඕනේ හරියටම හරි එහෙනම් පිටිපස්සට හැරිලා ඉන්න ළමයෙක්ගේ පින්තූරයක් නම් අපිට දීලා තියෙන්නේ තිසරණි වම දකුණ මොකද අපි කරන්න ඕනේ ඒක තමයි අහගෙන ඉන්න ඉස්සෙල්ලාම අපිට පිටිපස්ස හැරිලා ඉන්න ළමයේගේ පින්තූරයක් නම් දීලා තියෙන්නේ අපි වම දකුණ සටහන් කරගන්න ඕනේ කොහොමද මාරු කරලාද මාරු කරන්නේ නැතුවද නැතුව මාරු මාරු කරන්නේ නැතුව මාරු කරන්නේ නැතුව ඔන්න ඔය ටික පැහැදිලි නම් ඔන්න අපිට කිසිම ගැටලුවක් නැහැ. මෙතනින් එහාටත් අපිට එන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට සමහර විට ඔන්න මේ දක්වා ආපු ළමයා දැන් ඔන්න මේ පැත්ත බලාගෙන ගමන් කරන්නේ නේද? එහෙනම් මේ පැත්ත දැන් හොඳට හිතන්න ඕන. මෙහෙම පිටිපස්ස බලාගෙන ගිය ළමයා දැන් ඉන්නේ ඔන්න මෙහෙම. එහෙනම් අපි හිතමු එයාගේ දැන් නේද? මෙහෙම ඉන්න ළමයා දකුණු පැත්ත කියලා කියන දකුණු වල තියෙන එහෙනම් නේද? මේ පැත්තේ වම තියෙන්නේ මේ පැත්තේ නේද? යාගේ දැන් දකුණ මේ පැත්ත වම මේ පැත්ත. අන්න ඒ වගේ ළමයා ඉන්න තැන බලලා අපි හිතමු මෙහාට තව පාරක් තියෙනවා කියලා නේද? මම මෙහාට ඇවිල්ලා මෙතන අපි හිතමු කුඹුරක් තියෙනවා. නේද? හරි. කුඹුරක් තියෙනවා කියලා හිතමු අපි පහල. හරි. අපි හිතමු මෙතෙන්ට දාමු D කියලා. හරි. ඔන්න D.
දී ස්ථානයේ සිටින ළමයා දකුණු පසට හැරී ගමන් කළ විට හමුවන්නේ කුමක්ද? දැන් පුතාලා ළමයා යන පාරත් එක්ක ඔයාලත් එහෙමම හැරෙන්න ඕන. ඔයාලත් හැරිලා මෙහෙම ඉන්න ළමයාගේ දකුණු පැත්තේ එන පහළ තියෙන්නේ වම තියෙන්නේ උඩ නේද? හා අනේ පැත්තේ ඉන්නේ වම දකුණු සටහන් කරගන්න පුළුවන් ඕන තරම්නේ. ඊට පස්සේ ඔන්න ආපහු වෙන දැන් මෙහාට ගමන් කරලා ළමයා මොකද පහළට ඉතලයේ තියෙන්නේ. එහෙනම් දැන් කොහොමද මූණට මූණ බලාගෙන ඉන්නේ නේද? දැන් මූණට මූණ බලාගෙන ඉන්නේ. හා එහෙනම් දැන් එන ළමයාට දකුණ මේ පැත්ත වම මේ පැත්ත ඔය වගේ කොච්චර පාරවල් හැරි 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 ගියත් පුතේ ඔයාලා වම දකුණ ආ මේ පැත්තට හැරිලා ඉන්න ළමයා සහ මේ පැත්තට හැරිලා ඉන්න මේ පැත්තට මේ පැත්තට හැරිලා ආවොතේ ඔන්න ඉස්සරහ පැත්ත වම් පැත්ත උඩින් තියෙන පැත්ත දකුණු පැත්ත නේද? ආ ඊතලේ බලලා උඩ අතට ඊතලේ තිබ්බොත් එයා හිටගෙන ඉන්නේ අපිට පිටිපස්ස හරවලා පහළට ඊතලේ තිබ්බොත් එයා අපිට මූණට මූණ බලාගෙන ඉන්නේ නේද? මෙන්න මේ කියන කරුණු කාරණා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් පාරවල් කොච්චර හැරි හැරි කොච්චර හැරි හැරි ගියත් ඔයාලට ඊතලේ දාගත්තොත් එහෙම යන පාරට අනුව ඊතලේ ගහගෙන ආවොතේ ආ ඊතලේ දිහා බලලා අපිට ළමයා යන්නේ කොයි පැත්තටද කියලා ලකුණු කරගත්ත හැකි. ලකුණු කරගෙන අපිට වම දකුණ සටහන් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් වම දකුණ දාගත්තට පස්සේ ඔයාලට කිසියම් ගැටලුවක් නැහැ. අහන ඕනෑම ගැටලුවකට පිළිතුරු දීමේ හැකියාව තියෙනවා නේද පුතේ? හොඳයි. එහෙමනම් ඔන්න වම සහ දකුණ දිශා පාඩමෙන් අපිට හඳුනා ගන්න දෙන එකම එක කරුණ දෙකක් විතරයි. ඒ වම සහ දකුණ හඳුනා ගැනීම, වම දකුණ හඳුනා ගැනීම, ඊතල වලදී කොහොමද හඳුනා ගන්න ඕනි, ඒ වගේම ළමයාගේ දකුණ සහ වම කොහොමද ලකුණු කර ගන්න ඕනේ. ඕනම ළමයෙක් විතරක් නෙමෙයි නේද, වාහනයක සතෙකුගේ ඕනම දෙයක වම දකුණ කොහොමද සටහන් කරන්නේ? මූණ හරවගෙන ඉන්නවනම් අපේ මූණට මූණ, ඇස් දෙක ඇස් දෙක පේන්න හමු වෙන්න ඉන්නවනම් වම දකුණ මොකද වෙන්නේ? මාරු වෙනවා. පිටිපස්ස හැරලා ඉන්නවනම් සතෙක් හරි වාහනයක් හරි මොනවා හරි කමක් නැහැ නේද? අපිට පැහැදිලිව පේන දෙයක් වෙනවා. පිටිපස්ස සහ ඉදිරිපස්ස කියලා දෙක හරියට පැහැදිලිව පේන නිශ්චිත දෙයක් නා පිටිපස්ස නම් හරවගෙන ඉන්නේ අපිට වන්න වම දකුණ මාරු වෙන්නේ නැහැ. මෙන්න මේ කියන කර්ම කාරණා ටික අවබෝධ වුණා නම් දිශා පාඩම අපේ පළවෙනි වාරයේ ගණිතය 11 වෙනි පාඩම කියන්නේ අවසාන පාඩම ඔයාලට පොතේ හොඳට පැහැදිලි වෙලා තියෙනවා. හොඳයි. එහෙමනම් මේ වගේම තවත් ලස්සන පාඩම් බොහොම සරලව පැහැදිලි කරගන්න අපි ඊළඟ දවසෙත් මේ වගේම හමු වෙන බලාපොරොත්තු වෙමින් අද අපේ පාඩම මේ විදිහට නිමා කරනවා.